මිනිසාට පෘථිවියේ සාගරයන් පිළිබඳව ඇති දැනුමට වඩා වැඩි දැනුමක් අභ්‍යවකාශය පිළිබඳව තිබෙනවා. ඒ වගේම පෘථිවියෙන් බාහිර වෙනත් ග්‍රහලෝකවල පිහිටි සාගරයන් පිළිබඳවත් අපි දන්නවා. විශ්වාස කරන්නත් බැහැ නේද? අද අපි මේ පිළිබඳව කතා කරමු. අපි දන්නා විදියට ස්ථිර ජල සැපයුමක් ඇති විශ්වයේ වූ එකම ග්‍රහලෝකය පෘථිවිය පමණයි. ඊට අමතරව වෙනත් විශ්වීය වස්තූන් සතුවත් ජල සාගරයන් ඇති බව හෙළි වී තිබෙනවා. බ්‍රහස්පති ග්‍රහයාගේ යුරෝපා සහ ගැනිමීඩ් චන්ද්‍රයන් සහ සෙනසුරුගේ එන්සෙලඩස් චන්ද්‍රයා ඒ අතරින් ගිහිපෙගේ. නමුත් ඒවාගේ ජලය පවතින්නේ මතුපිට අයිස් තට්ටුවට යටින්. 2016 වර්ෂයේ ජියෝෆිසිකල් රිසර්ච් ගැටර්සී ප්‍රකාශයට පත් වුණු පොතක් වෙත අපි අවධානය යොමු කරමු. එනම් සෙනසුරුගේ එන්සෙලඩස් චන්ද්‍රයාගේ මධ්‍ය ඝන පාෂාණ වලින් සැදුම් ලත් බවන් එහි අභ්‍යන්තරික සාගරයක් සහ අයිස් වැස්මක් ඇති බවයි. කැසිනි යානාවෙන් ලබාගත් දත්ත භාවිතා කරමින් විද්‍යාඥයින් පැමිණි අවසාන නිගමනය නම් කිලෝමීටර් 22ක් ඝනකම අයිස් වැස්මට යටින් ලවණ ජලයෙන් සමන්විත සාගරයක් ඇති බවයි. එම චන්ද්‍රයා සෙනසුරු වටා ගමන් කිරීමේදී යම් බෙවුලුමකට ලක්වෙන බව පෙනී ගොස් තිබුණා. විද්‍යාඥයින් පැමිණි නිගමනය නම් මතුපිට අයිස් වැස්ම මධ්‍යයේ පිහිටි ඝන පාෂාණ කොටස සමග සම්බන්ධ වී නොමැති බවයි. ඉන් අදහස් කරන්නේ විශාල ජල සාගරයක් මත එම අයිස් වැස්ම පාවෙමින් තිබෙන බවයි. එම චන්ද්‍රයාගේම දක්ෂිණ අර්ධගෝලයේ මත උණුදිය උල්පතකින් වතුර විදිනවා වැනේ ඊසර සිය ගණනක් දැర్శණේ වී තිබුණා. ඉන් පිට වූ මීදුම තුලින් ගමන් කිරීමේදී කැසිනි යානාවට දැర్శණේ වුනේ ඒ ලවණ ජලය බවයි. ඉතින් එම ඝන අයිස් තට්ටුවට යටින් පිහිටි සාගරයේ ජීවීන් වැසීමට පවා ඉඩ කඩ තිබෙනවා. එම ගීසරයන් වලින් පිටවෙන ජලය ආරක්ෂිතව එකතු කරගත හැකි යානාවක් නිපදවීමට හැකිනම් ජීවීන් වැසෙනවාද යන්න තහවුරු කරගන්නට පුළුවන්. බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මතත් සාගරයක් පවතිනවා. එම චන්ද්‍රයා අප චන්ද්‍රයාට වඩා ප්‍රමාණයෙන් කුඩා වුණත් ප්ලූටෝ ග්‍රහයාට වඩා ප්‍රමාණයෙන් විශාලයි. NASA ආයතනය විශ්වාස කරන්නේ පෘථිවියේ මෙන් එම චන්ද්‍රයාගේ මධ්‍යයේ පිහිටි කෝයක යකඩ වලින් සෑදී තිබෙන බවයි. ඒ වගේම එහි පිටවැස්ම පෘථිවියේ මෙන් පාෂාණමයකක් බවත් එහි මතුපිට ලවණ ජලයෙන් සමන්විත සාගරයක් ඇති බවත් NASA ආයතනය විශ්වාස කරනවා. නමුත් යුරෝපා චන්ද්‍රයාගේ මතුපිට අයිස් ස්තරයකින් වැසී පවතිනවා. නමුත් එන්සෙලඩස් චන්ද්‍රයාට වඩා යුරෝපා චන්ද්‍රයා ඉතාමත්ම විශේෂයි. ජීවයක් පැවතීමට ශක්තිය, ජලය සහ උණුසුම වැනි ප්‍රධාන සාධකයන් අවශ්‍ය වෙන බව ඔබ දන්නවා ඇති. NASA ආයතනය අනුමාන කරන පරිදි යුරෝපා චන්ද්‍රයාගේ අයිස් ස්තරයට යටින් සක්‍රීය ගිනිකඳු පැවතීමට ඉඩ තිබෙනවා. ඉන් අදහස් කරන්නේ ජීවය සඳහා අවැසි උණුසුම සහ පෝෂකද එහි අන්තර්ගතව පවතින බවයි. ඒ වගේම පෘථිවියේ වගේම යුරෝපා චන්ද්‍රයා තුලත් රිඩොක්ස් රියැක්ෂන් එකක් පැවතීමට ඉඩ තිබෙනවා. මේ සියලු කරුණු සලකා බලන විට පවසන්නට තිබෙන්නේ යුරෝපා චන්ද්‍රයා මත ජීවය පැවතිය හැකි බවයි. සෞරග්‍රහ මණ්ඩලයේ වූ වෙනත් සාගරයන් අධ්‍යයනය කිරීමෙන් අප පෘථිවියේ වූ සාගරයන්හි ක්‍රියාකාරීත්වයත් වඩාත් හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදන් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.